සතර සම්‍යක් ප්‍රදානයෝ චත්තාරෝ මේ භික්කවේ සම්මප්පදානා කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති वीरियं आरभति चित्तं पग्गन्हाति पदहति उत्पन्नानां पापकानां अकुशलानां धम्मानां पहानाय चन्दं जनेति वायमति वीरियं आरभति चित्तं पग्गन्हाति पदहति अनुपन्नानां कुशलानां धम्मानां उपादाय चन्दं जनेति वायमति वीरियं आरभति चित्तं पग्गन्हाति पदहति उत्पन्नानां कुशलानां धम्मानां तृतीया असम्मोषाय बीयो भावाय वेपुल्लाय भावनाय पारिपुर्या चन्दं जनेति वायमति वीरियं आरभति चित्तं पग्गन्हाति पदहति इमेको भिक्खवे चत्तारो सम्मप्पदानाति මේ තථාගතයන් වහන්සේ විසින් සම්මාප්පදාන සංයුක්තේහි සම්මාප්පදානයන් දේශනය කර තිබෙන ආකාරයයි. ගස් මුල් වල වැටි තිබෙන වියලි කොළ වැනි නොවටිනා දේවල් මෙන් ප්‍රයෝජනේ ඇති වටිනා දේවල් පහසුවෙන් නොලැබිය හැකිය. රන් රිදී මිල මුදල් වස්ත්‍රාභරණ ආහාර පාන වතු කුඹුරු යාන වාහන ආදී වටිනාකම ඇති ප්‍රයෝජනවත් දේ ලැබීමට වෙහෙසිය යුතුය. වටිනාකම බොහෝ ඇති බොහෝ ප්‍රයෝජනවත් දේ ලැබීමට බොහෝම වෙහෙසිය යුතුය. ලබන දේහි ලබන තනතුරෙහි වටිනාකම උසස්කම වැඩි පමණට එය ලැබීමට වඩා වෙහෙසිය යුතුය. ලිපිකාරකමක් තරම තනතුරක් ලැබීමට වුවද වයස අවුරුදු 5-6 දී පටන්ගෙන වර්ෂ බොහෝ ගණනක් උගෙනීමෙහි යෙදිය යුතුය. එහි නොයෙදිය හැකි අලසතනැත්තෙකුට කිසි කලෙක ලිපිකරුවෙකු නොවිය හැකිය. ඊට වඩා උසස් තනතුරක් උසස් තත්වයක් ලැබීමට නම් එයට වඩා දීර්ඝ කාලයක් වෙහෙසිය යුතු බව කියනු කිම. සතිපට්ඨාන භාවනාවෙහි ඵල වශයෙන් බලාපොරොත්තු විය යුතු සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මයන්ගෙන් එක් එක් ධර්මයක වටිනාකම ප්‍රමාණ කළ නොහැකිය. පතවියා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝක අධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං යනුවෙන් තථාගතයන් වහන්සේ මුළු පොළොවට රජ වීමටද වඩා ස්වර්ගයට යාමටද වඩා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සහිත වූ සකල ලෝක ධාතුවට අධිපති වීමටද වඩා සෝවාන් ඵලයේ උතුම්යයි වදාළසේක. සක්කාය දිට්ඨිය නැමැති අපාය බීජය අප්‍රහීන භාවයෙන් సంతානෙහි පවත්නා වූ තැනැත්තේ සක්විති රජව සිටින්නේද දෙව්ලොව දෙව් රජව සිටින්නේද බඹලොව බඹ රජව සිටින්නේද අතීතයේහි කළ පව් ඇති බැවින් මතු නරකයට ගෙන යන්නට සිටින වරෙන්තුකාරයෙකි. ඔහුගේ රජසැපත ලිප මත සැලියේ සිටින කකුළුවා ලිප ගිනි මොලවන තෙක් දිය කෙලෙමින් ලබන සතුට වැනිය. එසේ අපායට යා හැකිව සිටින පුද්ගලයා මතු අපායගාමී පව් නොකරන්නේද නොවේ. මෙය පෘථග්ජන සකල සත්වයන්ගේම ස්වභාවයයි. ඔවුහු පිනින් ඔසවන ලදුව සමහර විට භවග්‍රේටද යති. එහෙත් නැවත එයින් චුතව අපායටද යති. එබැවින් කුමන සැපතක සිටියත් පෘථග්ජන තත්වය ඉතා භයානකය. දිනක් තථාගතයන් වහන්සේ රජගහ නුවර පිඬුපිස් පිනිස හැසිරෙන සේක. ඊරියක දැක සිනා පහල කළ සේක. එකල්හි ආනන්ද මහතෙරුන් වහන්සේ ස්වාමීනි කිනම් කරුණක් නිසා සිනහ පහල කළසේක්දයි විචාලසේක. තථාගතයන් වහන්සේ ආනන්දය අර ඊරිය දකින්නේහිද විචාලසේක. ආනන්ද මහතෙරුන් වහන්සේ එසේ ස්වාමීනි යයි වදාළහ. තථාගතයන් වහන්සේ වදාරණසේක් ආනන්දය මේ ඊරිය කකුසඳ බුදුන් සමයෙහි එක් ආසන ශාලාවක් සමීපෙහි කිකිලියක්ව විසුවාය. එහි හිඳ විදර්ශනා කර්මස්ථානය සජ්ජායනා කළා වූ එක් යෝගාවචරයෙකුගේ දහම් හඬට ඇහුම්කන් දී ඒ පිනෙන් එයින් චුතව උබ්බරී නම් රාජකුමාරිකාවක් වූවාය. එක් දවසක් ඈ වැසිකිලි වලක පණු රසක් දැක පුලවක සංඥාව වඩා ප්‍රථම ධානය ලබා ඒ පිනෙන් එයින් චුතව බ්‍රහ්ම ලෝකයේහි උපන්නාය. බ්‍රහ්ම සම්පත්තියෙන් පිරිහි දැන් ඈ ඊරියක්ව සිටින්නීය. මේ කාරණය දැක සිනහ පහල කළෙමි යයි වදාළ සේක. මෙසේ සැපයට පැමිණියත් එයින් පිරිහි නැවත දුකට පත්වන බව පෘතජ්ජන ස්වභාවයයි. සාමාන්‍ය පෘතජ්ජන සත්වයන් තබා ලෝතුරු බුදු බවට නියත විවරණ ලබා සිටින මහබෝසත් වූ පවා වරින් වර උස් පහත් බවට පත්වන්නාහ. අප මහා බෝසතාණෝ 20 වසක් රජකම් කොට 80000ක් අවුරුදු නරකයේහි පැසුන බව තේමිය ජාතකයේහි දක්වා තිබේ. කරුණු මෙසේ හේයින් සක්කාය දිට්ඨිය නැමැති අපාය බීජය ඇතිව විසීම ඊතා භයානක බව දත යුතුය. සතිපට්ඨාන භාවනාවෙහි අනලසව යෙදී සක්කාය දිට්ඨිය නැමැති අපාය බීජය ප්‍රහාණය කොට සෝවාන් ඵලයට පැමිණිය හොත් ඒ තැනැත්තේ නැවත කිසි කලෙක අපායට නොපැමිණෙන්නේය. ඒ තැනැත්තා නැවත අපාය උප්පත්තියට හේතු වන පව්කම්ද නොකරන්නේය. සක්විති රජව හිටියත් සෝවාන් නොවන තැනැත්තාට අපායෙහි වැටෙන්නට සිදුවන වාර ප්‍රමාණ නොකළ හැකිය. එබැවින් අපාය උප්පත්තියෙන් සත්වයා සම්පූර්ණයෙන්ම මුදවන සෝවාන් ඵලය සක්විති රජකම් එකකට නොව දහසකට, දසදහසකට, ලක්ෂයකට, කෝටියකටද වඩා අගනේය. එපමණ වටිනාකම ඇති එපමණ උසස් ඒ සෝවාන් ඵලය නිකම්ම ලැබිය හැකි නොවේ. එය ලැබීමට එයට සෑහෙන උත්සාහයක් තිබිය යුතුය. සම්‍යක් ප්‍රදානය යයි කියනුයේ සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට පවා පැමිණීමට ඒවා ලැබීමට ප්‍රමාණවන බලවත් වීරියටයි. සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණ ආදීෙන් උත්සාහවත් වී නිවන් දකිනු ඍසියෙන් සතිපට්ඨාන භාවනාවට පටන් ගත්තා වූ තැනැත්තාට එය කරගෙන යාමට අමාරු වන නොයෙක් කරදර පැමිණෙන්නේය. ඍසිසේ ආහාර පාන නොලැබීමෙන් සමහර විට ඔහුගේ ශරීරය දුබල වන්නේය. සමහර විට රෝග හටගන්නේය. අමුදරුවන් ඇතියෙකුට නම් ඔවුන්ගෙන් කරදර ඇතිවන්නේය. දේපල ඇතියෙකුට නම් ඒවායින් කරදර ඇතිවන්නේය. නෑයන්ගෙන් කරදර ඇතිවන්නේය. දිලිඳු බව නිසා කරදර ඇතිවන්නේය. සතුරු උවදුරු පැමිණෙන්නේය. සතුරන්ගෙන් උවදුරු පැමිණෙන්නේය. පස්කම් සුව විඳිනා අන්‍යයන් දැකීමෙන් සමහර විට කාම විතර්කද පහළවන්නේය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කද පහළවන්නේය. මේවා නිසා යෝගාවචරයාට ඒවා ගැන විවෘත වීමට කාලය ගැනීමට භාවනා අඩු කරන්නට හෝ తాවකාලික වශයෙන් නවත්වන්නට හෝ සම්පූර්ණයෙන්ම නවත්වන්නට හෝ සිදුවන්නේය. ලෝකෝත්තර මාර්ගයට පැමිණීම දක්වා යටත් පිරිසෙයින් ලෞකික ධානයකට හෝ පැමිණීම දක්වා සතිපට්ඨාන භාවනාවෙහි යෙදිය හැකි වීමට සතිපට්ඨාන භාවනාවෙන් නොපිරිහීමට ඉහත කී කරුණු සියල්ල ඉසිලීමටත් සමත්වන ප්‍රබල වීරියක් තිබිය යුතුය. සම්‍යක් ප්‍රදාන යනු ඒ බලවත් වීරියට කියන නමය. කාමං තච්ඡෝච නහාරෝච අට්ඨියච අවස්සිසු උපස්සුසුතු ශරීරේ මංස ලෝහිතං යංතං පුරිසා තමේන පුරිස පරක්කමේන පත්තබ්බං නං පත්තබ්බ නතං අපත්වා විරියස්ස සණ්ඨානං භවිස්සති යනුවෙන් සමත් නහරත් ඇටත් පමණත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. ලේ මස් වියලී යතොත් වියලී ආවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ලෝකෝත්තර ධර්මයකට පැමිණිය යුතුයද? එයට නොපැමිණ කිනම් කරුණක් නිසාවත් වීරිය ලිහිල් නොකරමි. භාවනාව නොනවත්වමියයි පවත්වන චතුරාංග සමන්වාගත වීරිය මෙහි අදහස් කරන සම්‍යක් ප්‍රදාන වීරියයි. අතීත බව බොහෝ ගණනකදී පුරණ ලද පාරමිතා කුසල බලයෙන් උග්ගටිතඤ්ඤ විපංචිචඤ්ඤ භාවයට පැමිණ සිටි පුද්ගලයෝ බුද්ධ කාලයේදීද එයට සමීප කාලයේදීද දහම් අසා මගඵල ලබාගත්තෝය. දැනට ඉතිරිව සිටින්නේ බණ ඇසීම පමණින් නිවන් දැකිය නොහැකි නෙය්‍ය පුද්ගලයන්ය. කියන ලද චතුරාංග සමන්වාගත වීරිය උවමනා ඔවුන්ටය. නෙය්‍ය පුද්ගලයන් මගඵල ලැබීමට බලවත් වීරියෙන් යුක්තව බොහෝ කලක් භාවනාවේ යෙදිය යුතුය. මගඵල ලැබිය හැකි කාලය දැන් පසු වෙලාය. ඒ නිසා මේ කාලයේ ලෝකෝත්තර ධර්මවලට නොපැමිණිය හැකියයි බොහෝ දෙනා කියතත් සත්‍ය නම් මෙකල තථාගතයන් වහන්සේ විසින් දක්වන ලද සීමාව තෙක් වීරිය කරන අය නැතිකමින් ලෝකෝත්තර ධර්මයන්ට පැමිණ සිටින අය දක්නට නැති බවය. ඒ ලෝකෝත්තර ධර්මයන්ට පැමිණීමට කරන වීරිය පිළිබඳව තථාගතයන් වහන්සේගේ සීමාව නම් ලේ මස් වියලී ගොස් සම් නහර ඇට පමණක් ඉතිරි වුවත් නොනවත්වාම ජීවිතාන්තය දක්වා භාවනාවෙහි යෙදීමය. කාලයේ වරදින් මගඵල නොලැබිය හැකියයි නිශ්චය කළ යුත්තේ 200 දෙනෙකුන්වත් තථාගතයන් වහන්සේ විසින් තැබූ සීමාව තෙක් වීරිය කොට කාහටවත් මගඵලවලට පැමිණිය හැකි නොවුවහොත් පමණකි. මේ ශාසනයෙහි මගඵල ලැබිය හැක්කේ අසවල් කාලය දක්වාය. ඉන් ඔබට ලැබිය නොහැකිය කියන බුද්ධ දේශනයක් පිටකත්‍රයේ කොතනකවත් දක්නට නැත. මගඵල ලැබෙන නොලැබෙන කාල පරිච්ඡේදයක් ඇතනම් එය මේ බුදුසසුනේ ඊතා වැදගත් කරුණකි. අපමණ කරුණු අන්තර්ගත විශාල පිටකත්‍රයේහි බෞද්ධයන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතු ඒ කරුණ සඳහන් නොවන්නට හේතුවක් නැත. පිටකත්‍රයේහි එය සඳහන් නොවන්නේ මගඵල ලැබීමේ කාල සීමාවක් නැති නිසාය. බුදුන් වහන්සේ පිරිනිවන් පානා දිනෙහි සුබද්‍ර පරිබ්‍රාජකයා හට ඉමේච සුබද්ද බික්ඛු සම්මා විහෙරෙය්‍යං අසුඤ්ඤෝ ලෝකේ අරහන්තේහි අස්ස යයි සුබද්‍රය මේ භික්ෂූහු මනාකොට වාසය කෙරෙත්නම් ලොව රහතුන්ගෙන් හිස් නොවේය යයි වදාළසේක. එයින් පෙනෙන්නේ මනවින් පිළිවෙත් පුරතහොත් කවදා වුවත් රහත් විය හැකි බවය. අතීතයේහි නිවන් දුටු සෑමදෙනම පහසුවෙන් නිවන් දුටුවාහු නොවේති. චක්කුපාල තෙරුන් වහන්සේ රහත් වූයේ ඇස් අන්දවනතුරු නොනිදා භාවනාවෙහි යෙදීමෙනි. පීතිමල්ල තෙරුන් වහන්සේ රහත් වූයේ පයින් සක්මන් කොට එසේ කරන්නට නොපුළුවන් වූ කලෙහි දනගසාද සක්මන් කරමින් වීර්ය කරමිනි. රාත්‍රී කාලයේ දනගාන්නා වූ උන්වහන්සේ මුවෙක් යයි සිතා එක් රාත්‍රියකදී වැද්දෙක් සත් පහරක් යැසීය. සත උන්වහන්සේගේ ශරීරයේ කාවැදින උන්වහන්සේ එය ගලවා දමා එයට ප්‍රතිකාර කරන්නට නොගොස් තුවාලය තනකොළ වැටියකින් වසවාගෙන ගල්තලයක් මත හිඳුවාගෙන ජීවිත අපේක්ෂාව හැරම භාවනා කර ඒ රාත්‍රියේම සියලු කෙලෙසුන් නසා රහත් වූහ. මිලක්ඛ තෙරුන් වහන්සේ නිදිමත වන කල්හි පාද දියෙහිලාගෙනද පිදුරු බිස තෙමා හිස මත තබාගෙනද නොනිදා භාවනා කොට අනාගාමී ඵලයට පැමිණියහ. මහා පුස්සදේව තෙරුන් වහන්සේ රහත් වූයේ 20 වසරක් ගතපච්චාගත වත පුරමින් භාවනා කිරීමෙනි. කාලවල්ලි මණ්ඩපේ විසූ මහා නාග තෙරුන් වහන්සේට 7 වසක් නොනිදා උත්සාහ කොටද රහත් වන්නට නොපුළුවන් විය. පසුව උන්වහන්සේ රහත් වූයේ තවත් 12 වසක් ගතපච්චාගත වත පුරමින් භාවනා කිරීමෙනි. සම්‍යක් ප්‍රදාන වීරිය ඇති කරගෙන ඉහත කී තෙරුන් වහන්සේලා මෙන් උත්සාහ කළහොත් ඔබටද මේ જાතියේදී යටත් පිරිසෙයින් සෝවාන් ඵලයටවත් පැමිණෙන්නට පුළුවන් විය හැකිය. උපන් කෙනෙකුට කවර ආකාරයකින්වත් නොමරී නොසිටිය හැකිය. කිනම් ආකාරයකින් හෝ මැරෙන්නට වන ඔබට ධර්ම මාර්ගයේ ගමන් කොට මැරෙන්නට වුවහොත් එය අනිකකින් මරණයට පැමිණෙනවාට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් උතුම්ය. ඒ නිසා කෙලෙසුන් නැසීමට වීරය කරන්නට බිය නොවන්න. දුෂ්කර ක්‍රියා කරන්නා වූ මහබෝසතාණන් වහන්සේට මාර්යා අවුත් මහත් කරුණාවක් දක්වා මේ දුෂ්කර ක්‍රියාවෙන් නොමැරී දිවි රැකගනුවයයි අනුශාසනා කළේය. මහබෝසතාණන් වහන්සේ සංගාමේ මේ මතං සෙය්‍යෝ යං චේ ජීවේ පරාජිතෝ යයි කෙලෙස් සතුරන් හා කරන මේ සංග්‍රාමයෙන් පෙරද ජීවත් වෙනවාට වඩා මේ සංග්‍රාමයෙන් මිය යාමම යැහැකයි වදාළසේක. ඔබද එය මෙනෙහි කරනු. මහා පුස්සදේව තෙරුන් වහන්සේ මෙන් 20 වසක් භාවනාවෙහි යෙදුණහොත් මේ જાතියේදී ලෝකෝත්තර ගුණයක් ලැබිය නොහැකි වනුයේ නොහැකි වූයේද දීර්ඝ කාලයක් භාවනා කිරීමෙන් ලබන ඒ භාවනාමය පුඤ්ඤස්කන්ධය ඊතා මහත් බැවින්ද ඊතා බලවත් බැවින්ද ඔබට ඒ පින් බලයෙන් සුගතිවලම උපදින්නට ලැබී උග්ගටිතාඤ්ඤ හෝ විපංචිතාඤ්ඤ හෝ පුද්ගලයෙකු වී මතු බුදු කෙනෙකුගේ සස්නකදී පහසුවෙන් නිවන් දැකිය හැකි වන්නේය. සම්‍යක් ප්‍රදානය සාමාන්‍යයෙන් එකක් වුවද එයින් සිදු කරන කෘත්‍යයන්ගේ වශයෙන් එය සිව් වැදෑරුම් වෙයි. 1. නූපන් අකුසල් නූපවදනු පිණිස කරන වීරිය. 2. උපන් අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරිය. 3. නූපන් කුසල් ඉපදවීම සඳහා කරන වීරිය. 4. උපන් කුසල් දියුණුව සඳහා කරන වීරිය. යනමෝහු 4 සම්‍යක් ප්‍රදානයෝය. එළඹ තිබෙන මොහොතින් ඔබ වර්තමාන භවයේහිද අනාගත භව පරම්පරාවෙහිද රූප ආදී ආරම්මණයන් නිසා සත්ව సంతානෙහි ඇතිවිය හැකි රාග ආදී ක්ලේශයෝද ඒ කෙලෙසුන්ගේ බලවත් වීම නිසා පෙරලිය නිසා සත්වයාට කරන්නට සිදුවන ප්‍රාණඝාත ආදී පාප ක්‍රියාවෝද නූපන් අකුසලයෝය. විදසුන් වඩා සෝවාන් ඵලයට නොපැමිණි සක්කාය දිට්ඨිය අප්‍රහීන පුද්ගලයා හට ඉදිරියට වර්තමාන භවයේදීද අනාගත භව පරම්පරාවෙහිදීද අපායුප්පත්තියට හේතු වන අප්‍රමාණ අකුසල කර්ම සිදුවිය හැකිය. සක්කාය දිට්ඨිය අප්‍රහීන තැනැත්තා කවර තත්වයක සිටියේද මතු පව් නොකිරීම පිළිබඳ ස්ථීර නියමයක් ඇතියෙක් නොවේ. අද මහා සිල්වතයෙකුව උග්‍ර යෝගියෙකුව සිටින පෘථජන පුද්ගලයා සමහර විට හෙට පස්කම් සැප විඳිමින් පව්කම් කරන්නෙකු විය හැකිය. සිල්වතෙකු ලෙස ප්‍රසිද්ධිය ලබා සිටින පැවිද්දෙකු සිවුරු හැර ගියහොත් අන් වරදක් කරනු දුටුවහොත් ඇසුවහොත් අපේ බෞද්ධයෝ එයට කලබල වෙති. බුද්ධාගමත් අතහරින තරමට සිතති. හැම පැවිද්දන්ටම ගරහා කරති. ඒ ආගම නොදැනීම නිසා වන කලබලයකි. පෘථජ්ජනයෙකුට අනාගත සංසාරයේ තමා එක් ජීවිත කාලයක් මුළුල්ලෙහි වුවද වරදින් මිදී වාසය කරන්නට ලදහොත් පුදුම විය යුක්ත එය. බැරිවීම පුදුමයක් නොවේ. එය පෘථජ්ජන ස්වභාවයයි. පැවිදිව භාවනා කොට ධාන අභිඥා ලබා අහසින් ගමන් කරමින් සිටියා වූ ඇතැම් අය පවා ඒ සියල්ලෙන් පිරිහි නැවත ගිහි බවට පැමිණ තිබේ. අතීතයේ රහතන් වහන්සේ කෙනෙකුගේ අතවැසි වූ අභිඥාලාභී සාමණේර නමක් විය. දිනක් රහතන් වහන්සේ මහත් ගෞරවයෙන් රුවන්වැලි මහා සෑය වඳිනු දැක සාමණේර තෙමේ ස්වාමීනි මල් අදහොත් පුදන්නෙහිදයි ඇසීහ. සාමණේරය මෙපමණ සර්වඥ ධාතුන් ලදහොත් මෙපමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින අන්තනක් නැත. මල් ලදහොත් මේ අසදෘශ චෛත්‍ය රාජානන් වහන්සේට කවරෙක් නොපුදාදයි රහතන් වහන්සේ කීහ. සාමණේරයෝ රහතන් වහන්සේට මදකට ඉවසනසේක්වායයි කියා ධානයට සමවැද අහසින් හිමාල වනයට ගොස් මනා සුවඳින් හා පැහැයෙන් යුක්ත වූ මල් නෙලා පෙරහන් කඩෙහි පුරවා महासयाय පැදකුණු කරන මහරහතන් වහන්සේ මහසයාය දකුණු දිග සිට බස්නාහිර දිගට යන්නටද කලින් ගෙනවුත් පිළිගන්වූහ. තෙරුන් වහන්සේ සාමණේරය මල් ඊතා මද නොවේදයි කීහ. ස්වාමීනි බුදුගුණ මෙනෙහි කරමින් පුදන සේක්වායයි සාමණේරයෝ කීහ. රහතන් වහන්සේ මුදුන් වේදිකාවට නැග සෑය වටා මල් පිදූහ. වේදිකාව මලින් පිරින. එහෙත් පෙරහන හිස් නොවිය. දෙවන තුන්වන වේදිකාවලද මල් පිදූහ. ඒවාද පිරින. පොරෝණෙහි තවමත් මල් තිබින. පෙරහනෙහි තවමත් මල් තිබින. තෙරුන් වහන්සේ සෑ මළුවේහි මල් විසිරුවන්නට පටන් ගතහ. ඒද පිරින. පෙරහන හිස් නොවිය. සාමණේරය මල් අවසන් නොවන්නේය යයි රහතන් වහන්සේ කීහ. ස්වාමීනි පෙරහනෙහි මුව යටිකුරු කොට සලනු මැනවි යයි සාමණේරයෝ කීහ. එසේ කල කල්හි පෙරහන හිස් විය. රහතන් වහන්සේ පෙරහන සාමණේරයන්ට දී වැලි මළුවට බැස ඇත්පවුර වටා පැදකුණු කොට වැඳ පෙරලා වඩිනාසේක්. ස්වාමණේරයන්ට මේ 이르දිය රැකගත හැකි වේදයි බලනාසේක් නොහැකි වන බව දැක සාමණේරය දැන් තෙපි මහා 이르දියත්තාහුය. මතු කාලයේහි තොපට මේ 이르දියෙන් පිරිහි කන ගැහණියක් පිස දෙන කැඳබී ජීවත් වන්නට සිදුවන්නේ යයි වදාළසේක. එසේ වදාළ කල්හිද සාමණේර තෙමේ තෙරුන් වහන්සේගෙන් කමඨහන ලබාගෙන මගඵල ලැබීමට උත්සාහ නොකළේය. පසු කාලයේදී ඒ සාමණේර නම අහසින් යනුයේ විලක ගී ගයමින් මල් නෙලන කතකගේ හඬ අසා රාගය ඇවිස්සී ධානයෙන් පිරිහි සිවුරු හැර ඇයහා වාසය කරන්නට පටන් ගත්තේය. ඔහු ජීවත් වූයේ රෙදි විවීමෙනි. දිනක් ඔහුගේ බිරිඳ ඊතා දහවල් වී රෙදි වියන තැනට ආහාර ගෙන ආවාය. හේ කිපි භාර්යාවට සැරකලේය. එකල්හි බිරිඳ කියන්නේ අන්ගෙවල් සහල් දර දුරු මිරිස් ආදිය ඇත්තේය. අඩුපාඩු දේ ගෙනවෙත් දෙන අයද ඇතහ. අපගේ ගෙදර සේවකයන්ද නැත. ගෙදර ඇති නැති දේ ගැනද ඔබ නොදන්නේය. ඔබ නිකම්ම සැරකරන්න පමණක් දන්නේය. බත් කණු කැමැති නම් කන්න, නොකමැති නම් නිකම් සිටින්නේයි කීවාය. එයින් හේ වඩාත් කිපි නූල් ඔතන දණ්ඩක්ගෙන භාර්යාව දෙසට දමා ගැසීය. එය කොනක් හුල් දණ්ඩකි. ඒ හුල වැදී භාර්යාවගේ ඇසක් අන්ධ විය. ඔහුට රහතන් වහන්සේගේ අනුශාසනය සිහි වූයේ එවිටය. එදා රහතන් වහන්සේ අනාවැකිය පැවසූ අවස්ථාවෙහි උන්වහන්සේගෙන් කමඨහනක් විචාරා උත්සාහ කළේ නම් මේ සාමණේරයා හට මගඵල ලබා පව් නොකිරීමේ නියත පුද්ගලයෙකු වන්නට තිබින. ඔහුට මේ පිරිහීම වූයේ එයට වීරිය නොකළ බැවිනි. ඒ නමට මේ පෘතජ්ජන කාහට වුවද එසේ විය හැකිය. එබැවින් පෘතජ්ජන භාවයෙන් නොමිදී මම මහා උපාසකයෙක්ය, උගතෙක්ය, හික්මුණු කෙනෙක්ය, පැවිද්දෙක්ය, ආරණ්‍යයෙක්ය, පිණ්ඩපාතිකයෙක්ය, ධානලාභියෙක්ය, මහල්ලෙක්ය කියා මතු කෙලෙස් ඇති නොවීම ගැන, මතු පව් නොකිරීම ගැන විශ්වාස තබා නොසිටිය යුතුය. සතිපට්ඨානයන් වඩා යටත් පිරිසෙන් සෝවාන් මගටවත් පැමිණීමට වීරිය කළ යුතුය. එය නූපන් පාපයන් ඇති නොවීම සඳහා කරන වීරියයි. මුලක් නැත්තා වූ මේ සසර ඊතා දීර්ඝ බැවින් කවරෙකු ගැන කතා කළත් ඔහු අතින් අතීතයේ සිදු වී තිබෙන පව් මෙතෙක් යයි ප්‍රමාණ කළ හැකි නොවේ. මොහු අතීත සංසාරයේ අසවල් පාපය කර නැත කියාද කිසිවෙකු ගැන නොකිය හැකිය. එක් එක් අයෙකු විසින් අතීතයේ කර තිබෙන ඒ පව් රාශියෙන් එක්තරා කොටසක් විපාක දී අවසන් වීමෙන් ගෙවී තිබෙයි. එක්තරා කොටසක් විපාක දෙන කාලය ඉක්මීමෙන් අහෝසි වී තිබෙයි. මෙතෙක් විපාක නොදුන්නා වූද කාලය ඉක්මීමෙන් අවිපාක භාවයට නොපැමිණියා වූද අනාගතයේ විපාක දාණයට තැනක් එනතුරු අවස්ථාවක් එනතුරු බලා සිටින්නා වූ විශාල අකුසල කර්ම රාශියක්ද ඇත්තේය. අනාගතයේ කිසිම අකුසල කර්මයක් නොකලත් එක් අයෙකුට ඇත්තා වූ ඒ අතීත අකුසල කර්ම රාශියම ඒ පුද්ගලයා අනන්ත වාරයක් නරකයට පැමිණවීමට, ප්‍රේතත්වයට පැමිණවීමට, තිරස්චීනත්වයට පැමිණවීමට ප්‍රමාණවත්ය. එබැවින් ඒ අතීත අකුසල ස්කන්ධය ප්‍රහාණය නොකොට නැති කර නොගෙන විසීම ඊතා භයානකය. එය නැති කර ගැනීමට කිනම් පරිත්‍යාගයක් කොට වුවද උත්සාහ කළ යුතුය. අතීතයේ වූ අපාය ගාමිනී කර්මයන්ට සත්වයා අපායට පැමිණවිය හැකි වන්නේ ඔහු තුල සක්කාය දිට්ඨිය පවත්නා තෙක් පමණකි. සක්කාය දිට්ඨියගේ අනුපාද නිරෝධය අනුව අපායගාමිනී කර්මයෝද ෂය වෙති. සසර සැරිසරන සත්වයාට ඇත්තා වූ මහා බය නම් අපාය බයයි. නැතිනම් සසර එතරම් නපුරු නොවේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ සෝවාන් පුද්ගලයාට ඒ නපුර නැත්තේය. ඔහුට ඉදිරියට ඇත්තේ මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම සංඛ්‍යාත සුගති භව පමණකි. අපායගාමී කර්ම පවතින්නේ සත්කාය දිට්ඨියේ එල්බගෙනය. අපායගාමිනී කර්ම පවතින්නේ සක්කාය දිට්ඨියෙහි එල්බගෙනය. ඒ සක්කාය දිට්ඨිය නැසීමට කළ යුතු දෙය සතිපට්ඨාන භාවනාවයි. සක්කාය දිට්ඨිය නැති කර ගැනීම සඳහා කරන උත්සාහය නූපන් පාපයන් ඇති නොවීම පිණිස කරන උත්සාහයද, උපන් පාපයන් නැති කිරීම සඳහා කරන උත්සාහයද වෙයි. නූපන් පාපයන් නැතිවන්නට නොදීමටත්, උපන් පාපයන් නැති කිරීමටත් සතිපට්ඨාන භාවනාව හැර අන් කළ යුත්තක් නැත. ප්‍රථම ද්විතීය සම්‍යක් ප්‍රදාන දෙක වර්තමාන භවයාගේ වශයෙන් කියතහොත් මෙසේය. වර්තමාන භවෙහි තමාගේ సంతානෙහි පරිඋට්ඨාන වශයෙන් එතෙක් නූපන්නා වූ ක්ලේශයෝද, තමා අතින් එතෙක් සිදු නො වූ ප්‍රාණඝාත ආදී පාප ක්‍රියාවෝද අනුප්පන්න පාපයෝය. අනුසය වශයෙන් පවත්නා ක්ලේශයන් ඇතිතැනැත්තාගේ సంతානෙහි ඒවාට කවර අවස්ථාවක වුවද නැග එන්නට ඉඩ ඇත්තේය. කෙලෙස් සහිත තැනැත්තා අතින් පව්කම්ද සිදුවිය හැකිය. මම ඒ ක්ලේශයන් ප්‍රහාණය කොට සිටින්නෙමි නොවෙමිය. කෙලෙස් සහිතව විසුවහොත් මේ භවෙහි පාපයෙන් වැළකුණත් අනාගත භවවලදී නොවැළක්විය හැකිය. මා විසින් මෙතෙන් පටන් නිවනට පැමිණෙන තෙක් ඒ අනුප්පන්න පාපයන් මාගේ సంతානෙහි ඇති නොවනු පිණිස ක්‍රියා කළ යුතුයයි සලකා අනුප්පන්න පාපයන් නූපදිනා පිණිස සීල පූර්ණේහිද සතිපට්ඨාන භාවනාවෙහිද යෙදීම වශයෙන් පවත්වන්නා වූ බලවත් වීරිය නූපන් අකුසලයන් නූපදිනා පිණිස පවත්වන වීරිය වූ ප්‍රථම සම්‍යක් ප්‍රදානයයි. වර්තමාන භවෙහි අතීතේහි තමාගේ సంతානෙහි පරිඋත්ථාන භාවයට පැමිණියා වූ ක්ලේශයෝද ඒ ක්ලේශයන් නිසා කරන්නට සිදු වූ ප්‍රාණඝාත ආදී පාපයෝද උප්පන්න පාපයෝය. මාගේ సంతානෙහි මේ පාපයන්ට මතු මතුවටත් මෙසේ ඇතිවන්නට ඉඩ දුනහොත් මට අපායෙන් මිදීමටද නොවන්නේය. සසර දුකින් මිදීමක්ද නොවන්නේය. මේ පාපයන් මාගේ సంతානෙහි නැවත නැවත ඇතිවන්නේ අනුසයිත ක්ලේශයන් නිසාය. මතු ඒ පව් මාගේ సంతානෙහි ඇතිවන්නට ඉඩ නොදිය යුතුයයි සලකා ඒ අනුසයිත ක්ලේශයන් සහ මුලින් උපුටාලීම පිණිස සීල පූර්ණේහිද සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන්ද නොපසුබස්නා වූද බලාපොරොත්තුව මුදුන්පත් වනතුරු නොනවත්වන්නා වූද බලවත් වීරිය උපන් පාපයන් ප්‍රහාණය කිරීම පිළිබඳ වීරිය වූ දෙවන සම්‍යක් ප්‍රදානයයි. මේ සම්‍යක් ප්‍රදාන කතාවෙහි කුසල විභාගය සීල සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවන්ගේ වශයෙන්ද සීල විසුද්ධි දිට්ඨි විසුද්ධි ආදී සප්ත විසුද්ධීන්ගේ වශයෙන්ද විස්තර කළ යුතුය. ඒවායේ අනුප්පන්නෝත්පන්න විභාගය වර්තමාන භවයාගේ වශයෙන්ද සංසාරයාගේ වශයෙන්ද විස්තර කළ හැකිය. සීලයද ලෞකික සීල ලෝකෝත්තර සීල වශයෙන් දෙවදෑරුම් වෙයි. පෘථග්ජන පුද්ගලයා හට වර්තමාන භවයාගේ වශයෙන් කියතත් සංසාරයාගේ වශයෙන් කියතත් ලෝකෝත්තර සීලය නූපන් කුසලයක්මය. පංචසීල, අෂ්ටාංග සීල, දසසිල්, සාමණේර සීල්, උපසම්පදා සීල යන මේවා ලෞකික සීලයෝය. සංසාරයේ අති දීර්ඝ බැවින් අතීත සංසාරයාගේ වශයෙන් කියතොත් සෑම සත්වයෙකුටම ඒ ලෞකික සීල උප්පන්න කුසලයන් හැටියට කිය යුතුය. වර්තමාන භවයාගේ වශයෙන් කියතොත් එතෙක් කිසි කලෙක නොපිහිටි තැනැත්තා හට සකල සීලයෝම අනුත්පන්න කුසලයෝය. පංච සීලේහි පිහිටි තැනැත්තා හට එය උත්පන්න කුසලය වෙයි. ඉතිරි සීලයෝ අනුත්පන්න සීලයෝය. අෂ්ටාංගික සීලේහි පිහිටි තැනැත්තා හට පංච සීලයද අෂ්ටාංග සීලය තුල ඇති බැවින් පංච සීල අෂ්ටාංග සීල දෙක upppanna කුසලයෝය. ඉදිරි සීලයෝ අනුප්පන්න සීලයෝය. පංචශීලාදී සකල සීලයෝ උපසම්පදා සීලය තුල ඇතුළත්තාහුය. එබැවින් උපසම්පදා සීලේහි පිහිටි තැනැත්තාහට සකල ලෞකික සීලයෝම upppanna කුසලයෝ වෙති. ලෝකෝත්තර මාර්ගයට අයත් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග ත්‍රය ලෝකෝත්තර සීලයයි. ලෞකික සීලෙහි ස්ථීරත්වයක් නැත. හොඳ හපනෙකුට වුවද එය පැවැත්විය හැක්කේ එක් භවයකදී පමණකි. එය දෙවන භවයට නොයන්නේය. ලෝකෝත්තර සීලය නිවනට පැමිණීම තෙක් ස්ථීරව පවතින්නේය. ලෝකෝත්තර සීලෙහි පිහිටි තැනැත්තා මතු කිසි කලෙක කොහි උපන්නත් දුස්සීලයක් නොවේ. ලෝකෝත්තර මාර්ගයේ වූ සම්මා වාචාවෙන් වාග් දුෂ්චරිතයන්ට හේතු වන ක්ලේශයන් හා වාග් දුෂ්චරිතයෝ මතුවේ సంతානෙහි නූපදිනා පරිදි ප්‍රහාණය කරනු ලැබෙත්. සම්මා කම්මන්ත මාර්ගාංගයෙන් කාය දුෂ්චරිතයට හේතු වන ක්ලේශයන් හා කාය දුෂ්චරිතයෝ මතු නූපදිනා පරිදි ප්‍රහාණය කරනු ලැබෙත්. සම්මා ආජීව මාර්ගාංගයෙන් මිත්‍යා ආජීවයට හේතු වන ක්ලේශයන් හා දිවි පැවැත්ම සඳහා කරන අකුසල කාය වාක් කර්මයෝ මතු ඒ సంతානෙහි නූපදිනා පරිදි ප්‍රහාණය කරනු ලැබෙත්. සමාධියද ලෞකිකය ලෝකෝත්තරයයි දෙවදෑරුම් වෙයි. එයින් ලෞකික සමාධිය කාමාවචර සමාධියයි, රූපාවචර සමාධියයි, අරූපාවචර සමාධියයි තෙවදෑරුම් වෙයි. පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය වශයෙන්ද සමාධිය තෙවදෑරුම් වෙයි. පරිකර්ම සමාධිය යනු යම්කිසි භාවනාවක යෙදෙන්නහුට ආදීෙහි ඇතිවන සමාධියයි. උපචාර සමාධිය යනු රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සමාධීන්ට ආසන්න වූ බලවත් සමාධියයි. පරිකර්ම උපචාර සමාධි දෙක කාමාවචර සමාධිය. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර සමාධීහු අර්පණා සමාධි නම් වෙති. පෘථග්ජන පුද්ගලයන්ට ලෝකෝත්තර සමාධිය අනුප්පන්න සමාධියකි. අතීත සංසාරයාගේ වශයෙන් කියතහොත් අති දීර්ඝ වූ මේ සංසාරයේහි අසවලා අසවල් සමාධිය උපදවා නැතයයි කිය හැකි ලෞකික සමාධියක් නැත. කල්ප විනාශයේදී සත්වයෝ ධානය උපදවා රූපාරූප බ්‍රහ්ම ලෝක වලට යති. එබැවින් සකල ලෞකික සමාධීහුම අතීත සංසාරයාගේ වශයෙන් කියන කල්හි සකල සත්වයන්ට උත්පන්න සමාධි හැටියට කිය යුත්තාහුය. වර්තමාන භවයාගේ වශයෙන් කියතහොත් කිසිම භාවනාවකට නොබව පුද්ගලයා හට සකල සමාධි කුසලයෝම අනුප්පන්න කුසලයෝය. ආනාපාන භාවනාදී භාවනාවක් කරන තැනැත්තාට පරිකර්ම සමාධිය උත්පන්න කුසලයකි. උපචාර සමාධි ආදීහු අනුප්පන්න සමාධීහුය. උපචාර සමාධිය ලැබුවහුට පරිකර්ම उपचार समाधि देख उत्पन्न कुशलयोय आर्पणा समाधिय अनुपन्न कुशलयोय आर्पणा समाधिय ध्यानयागे वशेन बहु प्रभेद वेयि एवाये उत्पन्न अनुत्पन्न विभागेद सलकिय युतिय योच सम्मा वायामो याच सम्मा सति योच सम्मा समाधि इमे धम्मा समाधि खंदे संग्रहितो යනුවෙන් සමාධි ස්කන්ධේහි සංග්‍රහවන බව වදාළ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ලෝකෝත්තර මාර්ගාංගයෝ තිදෙන ලෝකෝත්තර සමාධියය. එය ප්‍රථම ධාන ලෝකෝත්තර සමාධිය, ဒုတိယ ධාන ලෝකෝත්තර සමාධිය, तृतीय ධාන ලෝකෝත්තර සමාධිය, चतुर्थ ධාන ලෝකෝත්තර සමාධිය, පංචම ධාන ලෝකෝත්තර සමාධිය යන ක්‍රමයෙන් පංච ප්‍රකාර වේ. ප්‍රඥාවද ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම් වේ. ලෞකික ප්‍රඥාවෙහි ප්‍රභේද බොහෝය. කර්මඵල දන්නා නුවණ, පියවි ඇසට නොපෙන්න දෑ දක්නා වූ දිව්‍ය චක්කු නම් වූ නුවණ, පියවි කනට නොඇසෙන දෑ ඇසිය හැකි දිව්‍ය සෝත නම් වූ නුවණ, අනුන්ගේ සිත් දන්නා නුවණ, තමන්ගේ අතීත ජාති පිළිවෙල දන්නා නුවණ, අතීත අනාගත දෙක දන්නා නුවණ, මරණින් මතු සත්වයන් උපදින තැන දන්නා නුවණ, ස්කන්ධාදී ධර්ම විභාග දන්නා නුවණ, ස්කන්ධාදී ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ දන්නා නුවණ යන ආදීහු ලෞකික ප්‍රඥාවයෝය. සප්ත විසුද්ධි ආදීන්ගේ සීල විසුද්ධිය, ත්‍රිශික්ෂාවෙන් සීල ශික්ෂාවටද චිත්ත විසුද්ධිය, සමාධි ශික්ෂාවටද ඉතිරි විසුද්ධි පහ ප්‍රඥා ශික්ෂාවටද අයත් වේ. ඒවායින් දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි, පටිපදා ඥාන දස්සන විසුද්ධි යන මේ හතර ලෞකිකයෝය. ඥාන දස්සන විසුද්ධිය ලෝකෝත්තරය. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන ලෝකෝත්තර මාර්ගයන්හි ඇත්තා වූ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ගාංග ධර්මයෝ ලෝකෝත්තර ප්‍රඥාවයි. අතීත සංසාරයාගේ වශයෙන් කියතොත් මේ සත්වයන්ට ලෞකික ප්‍රඥාවන්ගෙන් බොහෝ වක්ම උපන් කුසලයන් හැටියට කිය යුතුය. පෙර බුදුසසුන වලදී විදසුන් වඩා දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධීන් උපදවා ඇති අයට ඒ වාද උපන්න කුසලයෝ වෙති. අතීත ජාති වලදී ඒවා නොවැඩවුවන්ට ඒවා අනුපන්න කුසලයෝය. වර්තමාන භවයාගේ වශයෙන් කියතොත් කිසි ප්‍රඥාමය කුසලයක් නූපද වූ තැනැත්තාට සකල ප්‍රඥාමය කුසලයෝම අනුපන්නයෝය. යමෙකු විසින් යම් යම් ප්‍රඥාවක් උපදවන ලදද ඒ අයට ඒවා උපන්න කුසලයෝය. සෙස්සෝ අනුපන්න කුසලයෝය. ලෝකෝත්තර කුසල ප්‍රඥාව පෘථග්ජන හැමතෙම අනුපන්න කුසලයෝය. නූපන් කුසල් ඉපදවීමය, උපන් කුසල් වැඩිවීමය යන මේ දෙක කිස සිදු කිරීමෙන් නූපන් අකුසල් නූපද වීමය, උපන් අකුසල් ප්‍රහාණය කිරීම යන මේ දෙක කිසද සිදු වෙයි. ඒ දේ කිස සිදු කිරීම වශයෙන් කල යුතු අනෙකක්ද නැත. ලෝභාදී ක්ලේශයන්ගේ අවස්ථා තුනක් ඇත. අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාව යන මොහු ක්ලේශයන්ගේ අවස්ථාවෝය. අනුශය අවස්ථාව යනු උත්පාද ආදී අවස්ථා තුනට පැමිණීම වශයෙන් නැගී නොසිට කරුණක් ඇති වූහොත් නැගී ආ හැකි හැටියට අප්‍රහීන භාවයෙන් පවත්නා අවස්ථාවය. ලෝකෝත්තර මාර්ගයෙන් මතු නූපදිනා පරිදි කෙලෙස් පහළ නොකළ කෙනෙකු වුවහොත් ඔහු කොතෙක් සිල්වතෙකු වුවත්, උග්‍ර තපස් ඇතියෙකු වුවත්, ධ්‍යාන ලබා අහසින් යන කෙනෙකු වුවත් අනුසය අවස්ථාවේ සිටින ක්ලේශයෝ ඔහු කෙරෙහි ඇත්තාහ. නිදා සිටින්නා වූ ඒ ක්ලේශයන්ගේ චිත්ත සන්තානයට නැග නැග ඒම, ක්ලේශයන්ගේ දැඟලීම කුසල ධර්මයන් බොහෝ කොට පුරුදු කරන්නවුන්ට මදය. ඒවායේ නැගිටීමට හේතු වන අරමුණු ලැබද කුසලයන් වඩන්නන්ගේ సంతානවල නොඑක් විට ඒවා නොනැගීද සිටිති. ඉන්ද්‍රියන් দমনයක් නැති, කුසල ධර්ම වැඩිවීමක් නැති තනත්තන්ගේ సంతානවල ඒවා ලබන විෂභාග ආරම්මණයක් පාසාම නැග ඇති. එබඳු පුද්ගලයන්ගේ සිත් කෙලෙසුන්ට කෙලි මඩුවකි. විෂභාග ආරම්මණයන් ලැබ චිත්ත සන්තානෙහි උත්පාද ආදී ෂණ ත්‍රයට පැමිණීම වශයෙන් කෙලෙසුන්ගේ නැගී සිටින අවස්ථාව පරිඋත්ථාන අවස්ථාවයයි කියනු ලැබේ. පරිඋත්ථාන අවස්ථාවට පැමිණි ක්ලේශය සමහර විට අඤ්ඤ පාප කර්මයක් සිදු නොකොට සංසිඳියයි. සමහර අවස්ථාවකදී පරිඋත්ථාන මාත්‍රයෙන් නොනැවති ප්‍රාණඝාත ආදී පාප ක්‍රියාද කොට පුද්ගලයා දුසිල් බවටද පමුණුවයි. පරිඋත්ථාන අවස්ථාවට පැමිණි මාත්‍රයෙන් නොනැවති ඉන් ඔබටද ගොස් ප්‍රාණඝාත ආදී ක්‍රියා සිදු කරන්නා වූ ක්ලේශයන්ගේ අවස්ථා ව්‍යතික්‍රමන අවස්ථාවයි. සීල සමාධි ප්‍රඥා යන තුනෙහි සීල ශික්ෂාවෙන් ක්ලේශයන්ගේ ව්‍යතික්‍රමණය ප්‍රහාණය කරනු ලැබේ. ලෞකික සමාධියෙන් ක්ලේශයන්ගේ පරිඋත්ථානය ප්‍රහාණය කරනු ලැබේ. ලෞකික ප්‍රඥාවෙන් ක්ලේශයන්ගේ පරිඋත්ථාන ව්‍යතික්‍රමන දෙකම ප්‍රහාණය කරනු ලැබේ. ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා යන තුනෙන් ක්ලේශයන්ගේ අනුශය ප්‍රහාණය කරනු ලැබේ. අනුශය ප්‍රහාණයට ලෞකික සීල සමාධි ප්‍රඥාව නොසමත් වෙති. උපන් කුසල ධර්මයන්ගේ වැඩිම සිදු කළ යුත්තේ මෙසේය. සීලයෙන් ක්ලේශයන්ගේ ව්‍යතික්‍රමන ප්‍රහාණය කරනු ලැබේයයි කීයේ වී නමුත් සෑම සීලයක්ම සෑම ව්‍යතික්‍රමණයක්ම ප්‍රහාණය කිරීමට පොහොසත් නොවේ. මද ජලය මහත් වූ ගින්නට පැමිණ එය නිවීමට සමත් නොවි නැසෙන්නාක් මෙන් දුබල වූ සීල ආද්‍යාශය බලවත් ක්ලේශයාගේ ව්‍යතික්‍රමණය වළක්වන්නට සමත් නොවි ක්ලේශය නිසා එයම නැසෙන්නේය. දුබල සීල ආද්‍යාශය නසා බලවත් ක්ලේශය ව්‍යතික්‍රමන අවස්ථාවට පැමිණෙයි. එයින් පුද්ගලයා දුස්සීල වෙයි. සිල් රැකීම නිසා වන පීඩා වලින් මේ ශරීරයේ සමත් නහර ටිකත් ඇට ටිකත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, ලේ මස් වියලී යතොත් වියලී ආවා. කුමක් වුවත් සීලය නොබිදමි යන බලවත් වීරියෙන් යුක්තව සීලාධ්‍යාසය කෙලෙසුන්ට නොබිදිය හැකිය, නොපරදවිය හැකිය. ක්ලේශයන් විසින් නොපරදවිය හැකිවන පරිදි සීලාධ්‍යාසය බලවත් වීරියෙන් යුක්ත කර ගැනීම උපන් සීලමය කුසලය වැඩිමයි. බලවත් වීරියෙන් යුක්ත කරගත් සීලය ක්ලේශයන්ට නොපරදිවිය හැකිවන්නේද රැකෙන්නේද එක් ජීවිත කාලයක් තුලදී පමණකි. භවාන්තරෙහි එය නොරැකෙන්නේය. භවාන්තරයට ගිය කලද නොබිද රැකෙන සීලය ලෝකෝත්තර සීලයයි. සීලය එක් ජීවිත කාලයක් පවත්නා හැටියට සම්‍යක් ප්‍රදාන වීරියෙන් යුක්ත කර ගැනීම මාත්‍රයෙන් නොනවති. ඒ සීලය නිවනට පැමිණෙනතුරු නොනස්නා ලෝකෝත්තර සීලභාවයට පැමිණෙනතුරු වීරිය කළ යුතුය. ලෞකික සීලෙහි පිහිටා ලෝකෝත්තර සීලය ඇති කර ගැනීමට වීරිය කිරීමද උපන් සීලමය කුසලය වැඩිමයි. සමාධියේ පරිඋත්ථාන ප්‍රහාණය කී යුත්තේද ඒ සමාධියේ ශක්තිය අනුවය. බලවත් ක්ලේශයෝ දුබල සමාධිය මැඩ දුබල සමාධිය නසා චිත්ත සන්තානයට නැගේති. බලවත් ක්ලේශයන්ගේ පරිඋත්ථානය වැළැක්වීමට දුබල සමාධිය අපොහොසත් වෙයි. බලවත් ක්ලේශයන්ටද නැගෙන්නට නොදී සිටීමට සමත් වන්නේ සම්‍යක් ප්‍රදාන වීරියෙන් යුක්ත සමාධියයි. බලවත් ක්ලේශයන්ටද නොමැඩිය හැකිවන පරිදි සම්‍යක් ප්‍රදාන වීරියෙන් යුක්ත කොට සමාධිය බලවත් කර ගැනීමද ලැබූ සමාධීන් වඩා වඩා උසස් බවට පමුණුවා ගැනීමද ලෝකෝත්තර සමාධියට පැමිණෙනතුරු සමාධිය ගෙන යාමද උපන් සමාධි කුසලය වැඩිමය. ප්‍රඥාවෙහිද නොඑක් ප්‍රමාණ ඇත. දුර්වල ප්‍රඥාවගේ ආනුභාවය එයට ප්‍රතිපක්ෂ ක්ලේශයන් විසින් නසා ඒ ක්ලේශයෝද පරිඋත්ථාණයටද ව්‍යතික්‍රමණයටද පැමිණවති. බලවත් ක්ලේශයන්ටද නොමැඩිය හැකිවන පරිදි ලෞකික ප්‍රඥාව දියුණු කිරීමද අනුසය ප්‍රහාණයට සමත් වූ ලෝකෝත්තර ප්‍රඥාව ඇතිවනතුරු ලෞකික ප්‍රඥාව දියුණු කිරීමද උපන් ප්‍රඥාමය කුසල වැඩිමය. පදානියාංග පංචකය කල් නොයවා ඵල දැක්කිය හැකිවන පරිදි මනවෙන් සම්මක් ප්‍රදානයන් වැඩි හැකිවන අංග පහකින් යුක්තවන පුද්ගලයාට වන්නේය. ඒ අංග පහ අංගුත්තර නිකායෙහි පංචක නිපාතේහි මෙසේ වදාරා තිබේ. 1. පංචමානි භික්ඛවේ පදානියාංගානි කතමානි පංච ඉද භික්ඛවේ භික්ඛු සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මහණෙනි, පදානාංගියෝ 5 දෙනෙකි. කවර 5 දෙනෙක්ද යත්? 1. මහණෙනි, මේ සස්නෙහි මහානතෙමේ මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් සම්්‍යක් සම්බුද්ධය විද්‍යාචරණ සම්පන්නය සුගතය ලෝකයේ දතුයකි. අනුත්තර පුරිස ධම්මසාරතිය දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූය බුද්ධය භගවත්ය. මෙසේ තථාගතයන් වහන්සේගේ බෝධිය එනම් ධර්ම අවබෝධය විශ්වාස කෙරේද? 2. අප්පාබාධෝ හෝති අප්පා තංකෝ සම වේපක්කනියෝ ගහනියෝ සමන්නාගතෝ හෝති නාතිසිතාය නාචුන්හාය මජ්ජිමාය පදානක්ඛමාය. රෝග නැත්තේ වේද, දුක් නැත්තේ වේද, ප්‍රදාන් වීරියට ඔරොත්තු දෙන ඊතා සිසිල් නොවූද ඊතා උෂ්ණ නොවූද සමසේ ආහාර පැසවන්නා වූ මධ්‍යම වූ පාචකාග්නියක් එනම් බඩගින්නක් ඇත්තේ වේද? 3. අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං आचिक्कत्ता सत्तरी वा विन्यसु वा सब्रह्मचारीसु। 3. खैराटिक नवू वरद नोसगवन्ना වූ तमागे वरद शास्त्रुन वहांसे केरेही हो नोनत्तावू सब्रह्मचारीन वहांसे केरेही हो तत्वू परिधि प्रकाश करन्ना වූ तनत्तिक वेद। 4. आरद्ध विरियो विहरति अकुशलानां धम्मानां पहानाय कुशलानां धम्मानां उपसंपदाय तमावा दल्ह परक्कमो अनिक्खित्थ दूरो कुशलेसु धम्मेसु। 4. अकुशल धर्मयन प्रहाणे किरीमेहि हा कुशल धर्मयन වැඩිමෙහි නොහැකිලෙන නොපසුබස්නා සිත් ඇති වේද කුසල ධර්ම විශේෂෙහි වීරිය ඇත්තේ වේද ස්ථීර පරාක්‍රමය ඇත්තේ වේද කුසල් කිරීමෙහි කිරීම නැමැති බර නොබහා තබුවේ වේද। 5. පඤ්ඤවා හෝති උදයත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ භික්ඛවේ පංච පදානයංගානි। 5. නුවණැත්තේ වේද පාරිසුද්ධ වූ කෙලෙස් නසන්නා වූ සංසාර දුක්ඛය හා ක්ලේශ දුක්ඛය නසමින් යන්නා වූ ස්කන්ධයන්ගේ ඉපදීම බිඳීම දෙක දන්නා ඥානය ඇත්තේ වේද। මහණෙනි මොහු පස් දෙන පදාන අංගියෝය। ඉහත දක්වන ලදුවේ පදානයාංග පහ පාලියෙහි එන ක්‍රමයටය। එහි අදහස මෙසේය. සම්‍යක් ප්‍රදානයන් මනවින් වැඩිය හැක්කේ අංග පහකින් යුක්ත තැනැත්තා හටය। ඒ අංග පහ නම් 1. තථාගතයන් වහන්සේගේ බුදු බව හෙවත් සියල්ල දන්නා බව විශ්වාස කිරීමය। 2. ලෙඩ දුක් නැත්තා වූද अधिक बडगिन्न නැත්තා වූද කවර ආහාරයක් වුවත් දිරවීමට සමත් බඩගින්න ඇත්තා වූද කෙනෙකු විය යුතු බවය। 3. කෛරාටික නො වූ තමාගේ වරද තමාගේ දුබලකම ඇති හැටියට නොසඟවා ගුරුවරාදී කිය යුත්තන්ට කියන බවය। 4. අකුසලයන් ප්‍රහාණය කිරීම ගැන හා කුසලයන් ඇති කර ගැනීම ගැන නොහැකිලෙන නොපසුබසින අදහස ඇති බවය। 5. සංස්කාරයන් ඇතිවීම නැතිවීම දෙක දක්නා නුවණ ඇති බවය යන මෝහය। කියන ලද අංග පසින්ම අඩුවක් නැතිව සම්පූර්ණ අය ලෝකයේහි සුලභ නැත। එබැවින් ඒ අංග පහ සම්පූර්ණ කරගෙනම සම්‍යක් ප්‍රදාන වඩන්නට බලාපොරොත්තු නොවිය යුතුය। ඒ අංග පහින් සම්පූර්ණ නොවන අය විසින් සම්‍යක් ප්‍රදානයේ වැඩිමිට පටන් නොගත යුතුය කියා නිගමනයක් නැත। ඒ කරුණු පහ මෙහි දක්වන ලදුවේ හැකි පමණින් ඒ අංගයන් ඇති කරගත යුතු බව දැක්වීමටය। ඒ අංග පහින් පළමුවන්න වූ බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය සෑම යෝගාවචරයෙකු විසින්ම ඇති කරගත යුතුය। ඒ අංගයන් අසම්පූර්ණ වශයෙන් තනත්තාහට බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේ උත්සාහය ඇති නොවේ। ඒ අංගය නැති අය විසින් එය සම්පූර්ණ කර ගැනීම සඳහා සදහැතියන් සේවනය කළ යුතුය। සදහැතියන්ගෙන් දහම් ඇසිය යුතුය, දහම් පොත් කියවිය යුතුය, සදහැතියන් හා ධර්ම සාකච්ඡා කළ යුතුය, ධර්මය විමසිය යුතුය, තමාහට අවිසය කරුණු විමසන්නට යාමෙන් සමහර විට විචිකිච්ඡා තවත් වැඩි විය හැකිය। එබැවින් විමසීම පරිස්සමෙන් කළ යුත්තක් බවද දත යුතුය। දෙවන අංගය වූ නිරෝගී බව අතීත කර්මය හාද සම්බන්ධ වූවකි। එබැවින් ඇතැමෙක් නිරෝගී වීම ගැන කිසි උත්සාහයක් නොකොටම ද නිරෝගීව වෙසෙති। ඇතැමෙක් කොතෙක් උත්සාහ කොට වුවද එය නොලබති। මනා පැවැත්මද ඒ අංගය කෙරෙහි බලපවත්වන එක් කරුණකි. රෝගාවතුර වුවහොත් කිසිවක් කරගත නොහැකිය. එබැවින් නිරෝගීව විසිය හැකි වීමට ශරීරයට අහිත ආහාර පානයන්ගෙන් ක්‍රියාවලින් වැළකී යුතුය. ශරීරයට හිත ක්‍රියාවන් කළ යුතුය. යම් කිසිවෙකුගේ අනුශාසනය පරිදි බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නා වූ තැනැත්තා විසින් ඒ අනුශාසකයා හට තමාගේ දුබලකම් තමාගේ වරදවල් නොසැඟවිය යුතුය. රෝගය නොකියන රෝගියෙකුට වෛද්‍යවරයෙකු විසින් පිළියම් කළ නොහෙන්නාක් මෙන් තතු සංගවන අතවැසියෙකුට නිසි පරිදි ගුරුවරයෙකු විසින් කමටහන් නොදිය හැකිය. සුදුසු පරිදි අනුශාසනා නොකළ හැකිය. වෛද්‍ය ආචාර්යවරයාගෙන් සුදුසු ප්‍රතිකාර නොලබන රෝගියා නැසෙන්නාක් මෙන් තමාගේ තතු සත්‍ය වශයෙන් හෙළි නොකරන යෝගාවචරයාද පිරිහෙන්නේය. පස්වන අංගය වූ සංස්කාරයන් ඇති නැතිවන හැටි දන්නා නුවණ ඇති කර ගැනීමට ධර්මය උගත යුතුය. උගත් ධර්මය නැවත නැවත සිතමින් විමසිය යුතුය. ධර්ම සාකච්ඡා කළ යුතුය. ධර්මයේ උගෙනීමද සුදුසු ගුරුවරයෙකු ඇසුරු කොට කළ යුත්තකි. පදානයට නොකල් පහ. සම්‍යක් ප්‍රදානයන් වැඩිවීමට නුසුදුසු කාල පහක්ද තථාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය පංචක නිපාතේ වදාරා තිබේ. ඒ කාල පහද යෝගාවචරයන් විසින් දනගෙන යුතුය. ධර්මයේ හැසිරෙන තැනැත්තාට එයින් නපුරක් වන කාලයක් නම් නැත. මෙහි නොකාලය යයි කියනුයේ ඕනෑකමක් ඇතත් උත්සාහය ඇතත් ඵල ලැබෙන හැටියට හොඳින් ඒ ක්‍රියා සිදු කළ නොහෙන කාල ගැනය. ඒ නොකාල හෙවත් අකාල දැනගැනීමේ ප්‍රයෝජනය නම් සුදුසු කාලය හොඳ කාලය නොයික්ම වීමය. බොහෝ දෙනා හොඳ කාලය පස්කම් සුව විඳීමටත් පව්කම් වලටත් ගෙවා අකාලයේදී දහම් මගට බසිති. එයින් ඔහු දහම්මකට බැසීමෙන් ලැබිය හැකි උසස් ඵල නොලබති. නොකල් පහ තථාගතයන් වහන්සේ වදාරා තිබෙන්නේ මෙසේය. 1. පංචිම භික්ඛවේ අසමයා පදානාය කතමේ පංච ඉද භික්ඛු ජින්නෝ හෝති ජරාය අබිභූතෝ අයං භික්ඛවේ පඨමෝ අසමයෝ පදානය. දෙක පුනච පරම් භික්ඛවේ භික්ඛු ව්‍යාදිතෝ හෝති ව්‍යාදිනෝ අභිභූතෝ අයං භික්ඛවේ ဒ ුතියෝ අසමයෝ පදානාය. 3. පුනච පරම් භික්ඛවේ දුබ්බික්ඛං හෝති දුස්සසං දුලබ්බජ පිණ්ඩජ න සූකරං උභයජ්ජේන පග්ගහේන යාපේතුං අයං භික්ඛවේ තතියෝ අසමයාය පදානාය. පුනච පරම් භික්ඛවේ බයං හෝති අටවි සංකෝපෝ චක්ක සමාරූල් හෝ ජානපදා පරියායන්ති අයං භික්ඛවේ චතුත්ථෝ අසමයෝ පදානාය. 5. පුනච පරම් භික්ඛවේ සංඝෝ බින්නෝ හෝති සංඝෝ කෝපන බින්නං අඤ්ඤමඤ්ඤං අක්ඛෝසෝච හොಂತಿ අඤ්ඤමඤ්ඤං පරිබාසෝච හොಂತಿ අඤ්ඤමඤ්ඤං පරිකෙප්පෝච හෝති අඤ්ඤමඤ්ඤං පරිචන්නෝච හෝති තත්ත අපසන්නා චේව නප්පසීදන්ති පසන්නානංච ඒකච්ඡානං අඤ්ඤත්තත්තං හෝති අයං කෝ භික්ඛවේ පංචමෝ අසමයෝ පදානාය. ඉමේ කෝ භික්ඛවේ පංච අසමයා පදානායාති. තේරුම: බොහෝ වයස්ගත වී ජරාවට පැමිණි කාලය, රෝගාතුර වූ කාලය, දුර්භික්ෂ කාලය, යුද්ධ ආදියෙන් රට කැළඹුණු කාලය, සංඝයා බේදව සිටින කාලය යන කාල පහ ප්‍රදානයට නුසුදුසු කාල බව ඒ සූත්‍රයෙන් දැක්වෙයි. ඇතැම්හු තරුණ කාලයේ ලෞකික වැඩවලට මිස ලෝකෝත්තර පක්ෂයේ වැඩවලට නුසුදුසුයයි වර්ධවා තේරුම්ගෙන ධර්මචර්යාවට මහලවන තෙක් බලා සිටිති. එය වැරදි අදහසක් බව කියන ලද සූත්‍රයෙන් දත යුතුය. ශරීර ශක්තිය ඇති, නිරෝගී බව ඇති හොඳ කාලය තිරසනුන් පවා ලබන පස්කම් සැපේටම කැප නොකොට दुर्लभ वू संबुद्ध शासनेन हा मनुष्यात्म भावेन गत हेकि उसस्ते लैबीमट तमन्गे कालय यदविय युतु बव सलकत्वा अनागत भय पहक බුදු සසුනෙන් ලබා ගත යුතු ඉතා උසස් දේවල් වූ ධ්‍යාන මාර්ග ඵලයන්ගෙන් එකකදු ලබා සිටින අය මෙකල ඉතා දුර්ලභ බව කවුරුත් දන්නා කරුණකි. ලබා සිටින අය තබා ඒවා සොයන, ඒවා ලැබීමට උත්සාහ කරන අයද මේකල සුලභ නැත. ඒට හේතුව කුමක්ද යන බව විශේෂයෙන් යෝගාවචරයන් විසින් දැනගත යුතුය. බුදු සසුනට ගරු කරන, බුදු සසුනේහි දියුණුව පතන සෑමදෙනා විසින්ම එය දත යුතුය. එබැවින් එයද මෙහි දක්වනු ලැබේ. ඒ කාරණය බුදුරජාණන් වහන්සේ විසින් කලින්ම වදාළසේක. ඒ මෙසේය. මහණෙනි, මෙකල් නොහටගත්තා වූ අනාගත බය පහක් මේ සසුනේහි මතු කාලයේදී ඇතිවන්නේය. ඒවා තොප විසින් තේරුම් ගත යුතුය. තේරුම්ගෙන ඒවා දුරු කිරීමට උත්සාහ කළ යුතුය. ඒ බය පහ කවරේද? මහණෙනි, අනාගත කාලයේ කාය භාවනා නැත්තා වූ, සීල භාවනා නැත්තා වූ, चित्त भावना नत्ता वु, प्रज्ञा भावना नत्ता हु भिक्षु हु अतिवन्नाह. काय भावना, शील भावना, चित्त भावना, प्रज्ञा भावना यन भावना नत्ता वु ओहु अन्यन उपसंपदा करन्नाहुय. ओहु तमन्गे ए गोलयन अधिशीलेहि अधिचित्तेहि अधिप्रज्ञाविहि पिहिटवन्नට නොසමත්වන්නාහ. එබැවින් ඒ ගෝලයෝද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තෝ වන්නාහ. කාය භාවනා නැත්තා වූ, සීල භාවනා නැත්තා වූ, චිත්ත භාවනා නැත්තා වූ, ප්‍රඥා භාවනා නැත්තා වූ ඔව්හු තවත් අඤ්ඤන් උපසම්පදා කරන්නාහ. ඔව්හුද ඒ ගෝලයන් එසේ අධිශීල, චිත්ත, ප්‍රඥාවෙහි පිහිටවීමට නොසමත් වන්නාහ. එබැවින් ඔව්හුද අර කලින් මෙන් භාවනා නැත්තෝ වන්නාහ. මහණෙනි, මෙසේ සමත විදර්ශනා සංඛ්‍යාත ධර්මය නැසීමෙන් විනයාගේ නැසීම වෙයි. විනය නැසීමෙන් ධර්මයේ නැසීම වෙයි. මහණෙනි, මෙය දැනට නොහටගත්තා වූ මතු කාලයේහි ඇතිවන්නා වූ පළමුවන අනාගත බයයි. එය තොප විසින් තේරුම් ගත යුතුය. තේරුම්ගෙන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කළ යුතුය. නැවත අනිකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයේහි කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇතිවන්නාහ. ඔව්හු අන්‍යන්ට නිස දෙන්නාහ. ඔහු ඒ ගෝලයන් අධිශීලෙහි, අධිචිත්තෙහි, අධිප්‍රඥාවෙහි පිහිටවන්නට නොසමත් වන්නාහ. ඔහු ඒ භාවනා නැත්තෝ වන්නාහ. ඒ භාවනා නැත්තා වූ ඔහු අන්‍යන්ට නිස දෙන්නාහ. ඔහු ඒ ගෝලයන් අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥාවෙහි පිහිටවන්නට නොසමත් වෙයි. ඔහුද කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වන්නාහ. මහණෙනි, මෙසේ සමත විදර්ශනා සංඛ්‍යාත ධර්මයේ නැසීමෙන් විනය නැසින්නේය. විනය නැසීමෙන් ධර්මයේ නැසෙන්නේය. මහණෙනි, මේ දැන නොපහළ වූ මතු කාලයේ පහළවන්නා වූ දෙවන අනාගත බයයි. එය තොප විසින් තේරුම් ගත යුතුය. තේරුම්ගෙන එය ප්‍රහාණය පිණිස වීරිය කළ යුතුය. නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයේහි කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා නැත්තා වූ භික්ෂූහු ඇතිවන්නාහ. ඒ නැත්තා වූ භික්ෂූහු අභිධර්ම කතා, වේදල්ල කතා කියන කල්හි අනුන්ගේ ගුණවල සිදුරු දැක්වීම, අනුන්ට නිග්‍රහ කිරීම ආදී වශයෙන් පාපයට බැස සිටීමෙන් ධර්මය තේරුම් නොගනිති. මහණෙනි, මෙසේ සමත විදර්ශනා සංඛ්‍යාත ධර්මයේ නැසීමෙන් විනය නැසීමෙන් ධර්මයේ නැසීමද වේ. මහණෙනි, දැනට පහළ නො වූ මේ තුන්වන අනාගත බය මතු පහළ වන්නේය. මහණෙනි, එය තොප විසින් තේරුම් ගත යුතුය. තේරුම්ගෙන එය ප්‍රහාණය කිරීමට උත්සාහ කළ යුතුය. නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයේහි කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු පහළවන්නාහ. එසේ නැත්තා වූ භික්ෂූහු තථාගත භාසිත වූ ගැඹුරු අරුත් ඇත්තා වූ ලෝකෝත්තර ධර්මයන් දක්වන්නා වූ ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම පිළිබඳ වූ යම් ඒ ධර්මයෝ වෙද්ද ඒ ධර්මයන් කියන කල්හි නොවසන්නාහ. ඒවාට කන් නොදෙන්නාහ. ඒවා තේරුම් ගැනීමට නොසිතන්නාහ. ඒ ධර්මයන් උගත යුතු, භාවිතා කළ යුතු දේ වශයෙන් නොසලකන්නාහ. පද බන්ධන ආදී වශයෙන් කවීන් විසින් සම්පාදනය කරන ලද්දා වූ චිත්‍රාක්ෂර, චිත්ත ව්‍යංජන ඇත්තා වූ, ශාසනයෙන් බැහැර වූ, බාහිර ශ්‍රාවකයන් විසින් කරන ලද්දා වූ යම් මේ සූත්‍රයෝ වෙද්ද ඒවා කියන කලෙහි මනවින් අසන්නාහ. ඒවාට කන් දෙන්නාහ. ඒවා දැන ගැනීමට සිතන්නාහ. ඒවා උගත යුතු, භාවිත කළ යුතු දේ හැටියට සලකන්නාහ. මහණෙනි, මෙසේ ධර්මය නැසීම විනය නැසීම වන්නේය. විනය නැසීමෙන් ධර්මය නැසෙන්නේය. මහණනි, දැනට නැත්තා වූ මේ සතරවන බය අනාගතයේහි ඇතිවන්නේය. එය තොප විසින් තේරුම් ගත යුතුය. තේරුම්ගෙන එය ප්‍රහාණය පිණිස උත්සාහ කළ යුතුය. පුනච පරම් භික්ඛවේ භවිස්සන්ති භික්ඛු අනාගත මද්දානං අභාවිත කායා, අභාවිත සීලා, අභාවිත චිත්තා, අභාවිත පඤ්ඤා. ते अभावित काया समना, अभावित सीला, अभावित चित्ता, अभावित पञ्ञा तेरा भिक्खु बहुलीका भविष्यन्ति सतालिका उक्कमने पुब्बंगमा पविवेके निक्खित्थ दूरो न वीर्यं आरब्बिसन्ति अपत्तस्स पत्त्या अनधिगतस्स अधिगमाय असच्चिकतस्स सच्चिक्रियाय ඉතිකෝ භික්කවේ ධම්ම සන්දසෝ විනය සන්දසෝ විනය සන්දෝසෝ ධම්ම සන්දෝසෝ ඉදම් භික්කවේ පංචමං අනාගත බයං ඒ තරහි අසමූපන්නං ආයතින් සමුප්පජ්ජස්සන්ති තංවෝ පටිබුජ්ජ තබ්බං පටිබුජ්ජිකත්වා චස්ස පහානාය වායමිත්තබ්බං ඉමානිකෝ භික්ඛවේ පංච අනාගත බයානි ඒතරහි අසම්පුන්නානි ආයතින් සමුප්පජ්ජස්සන්ති තානිකෝ පටිබුජ්ජ තබ්බානි පටිබුජ්ජිත්වා තේසං පහානාය වායා තබ්බන්ති. තේරුම නැවත අනෙකක් කියනු ලැබේ. මහණෙනි, අනාගත කාලයේහි කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා නැත්තා වූ භික්ෂූහු ඇතිවන්නාහ. ඒ භික්ෂූහු චීවර ආදිය ප්‍රත්‍යයන් වැඩි කර ගැනීම පිණිස පිළිපදින්නෝ වන්නාහ. ශාසනය ලිහිල් කොට ගන්නෝ වන්නාහ. නීවරණ වැඩිමෙහි පෙරටුව ගමන් කරන්නෝ වන්නාහ. විවේකයේ ගැන හල බලාපොරොත්තු ඇත්තා වන්නාහ. නොපැමිණියා වූ ධ්‍යාන විදර්ශනා මාර්ගඵලයන්ට පැමිණීමට, නොලැබූ ධ්‍යාන ආදිය ලැබීමට, ප්‍රත්‍යක්ෂ නොකල දෑ ප්‍රත්‍යක්ෂ කිරීමට වීරිය නොකරන්නාහ. මහණෙනි, මෙසේ ධර්මය නැසීමෙන් විනය නැසීම වේ. විනය නැසීමෙන් ධර්මය නැසීම වේ. මහන්නි, දැනට නොපහළ වූ මේ පස්වන අනාගත බය මතු කාලයේදී පහළවන්නේය. මහන්නේ, එය තොප විසින් දැනගත යුතුය. දැනගෙන එය ප්‍රහාණය කිරීමට උත්සාහ කළ යුතුය. මහන්නේ, දැනට නොහටගත්තා වූ මේ අනාගත බය පහ මතු කාලයේදී ඇතිවන්නාහ. තොප විසින් එය තේරුම් ගත යුතුය. තේරුම්ගෙන ඒවා ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ කළ යුතුය. මෙහි කාය භාවනා යන කය පිළිබඳ වූ විදර්ශනාවයි. සීල භාවනා යනු සිල් පිරිසිදු කිරීමයි. චිත්ත භාවනා යනු සමාධි භාවනාවයි. ප්‍රඥා භාවනා යනු විදර්ශනා වැඩිමයි. සම්‍යක් ප්‍රදාන විස්තරය නිමි.